මම ඔබත් එක්ක කතා කරන්න සූදානම් වන්නේ අද විශේෂයෙන්ම සිංහල ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ වැදගත්ම මාතෘකාවක් පිළිබඳව. ඔබ දන්නවා මේ උසස් පෙළ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා අපිට බහුවර ප්‍රශ්න පත්‍රයක්. ඒ බහුවර ප්‍රශ්න පත්‍රයේ ලකුණු තුනක් තියෙන අපි කවුරුත් කතා කරන එකක් අමාරුයි කියලා හිතන ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ තමයි 5 වෙනි හා 6 වෙනි හා 7 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ අනුපජන සංයෝග, ඒ වගේම තත් සංවචනයක් තෝරන එක සහ තත් බවචනයක් තෝරන එක. එතන මේ හා සම්බන්ධ යම් සංකල්පික. ඔබත් එක්ක කතා කරන්න බෑ මගේ මේ සූදානම. විශේෂයෙන්ම මේ මේ මෙහිදී ශාස්ත්‍රීය පදනම ටිකක් වෙනස් කරනවා. ශාස්ත්‍රීය පදනමේ කින්ති බහැරට ගිහිල්ලා අපි කාටත් මේක ලේසියෙන් තේරුම් කර ගන්න පුළුවන් ක්‍රමයකට තමයි මම මේ පාඩම ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් කියනවා. අපි දන්නවා මේ අපිට ඉන්නව අම්මා. අපි දන්නවා අපිට ඉන්න පවුල. එතකොට මේ පවුලේ ඉන්න අම්මා තාත්තා සහ දරුවෝ. ඒ වගේම මේ භාෂාව සම්බන්ධව අපි පොඩි සංකල්පයක් හදාගමු මෙහෙම මෙන්න මේ වගේ. භාෂා පවුල කියන්නේ දැන් අපිට පවුලක් ඉන්නවා වගේම යම් ඓතිහාසික වාග් විද්‍යාවේදී භාෂා ඉතිහාසය පිළිබඳව කතා කරන කාරණාවෙන් එන මේ වචන නිතර පාවිච්චි කරනවා භාෂා පවුල කියන්නේ දැන් භාෂා පවුල කියන සංකල්පය නිකන් අපේ පවුල කියන සංකල්පෙත් එක්ක නිකන් ගලප ගත්තාම අපිට මේ අනුපවචන සංයෝගය සංවචන තත්බවචන කියන මේ කාරණාව තේරුම් ගන්න මූලික පදනම මේකෙන් අදා ගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ඔබට ඉන්නවා උත්පාදනය ලබා දුන්න ඔබට උපත ලබා දුන්න ඔබගේ අම. ඒ වගේම මේ අපිට මේ භාෂා පවුල කියන සංකල්පය ගත්තොත් සිංහල භාෂාව අපි ගත්තොත් සිංහල කියන අපේ භාෂාව අයිති වෙනවා ඉන්දු ආර්ය කියන භාෂා පවුල. हिंदु आर्य भाषा पौलटे भाषा पौल तो अभी निकातम हिंदु आर्य भाषा पौले मातृभाषा मऊ भाषा अम्मा कीरकियाने संस्कृत भाषा संस्कृत भाषा कीरपितुम मातृभाषा दैन अम्मा की දරුවන්ට උත්පත්ති ලබා දෙන්න පුළුවන්. අපි දන්නවා අම්ම කෙනෙක් එක දරුවෙක් උත්පාදනය ලබා දෙන්න පුළුවන් දරුවෝ ගොඩක් ඉන්නත් පුළුවන්. අපි එහෙම සලකලා බැලුවොත් එහෙම අපි තුන් භාෂා පවුලක අම්මටත් පුළුවන් ඒ වගේ දරුවෝ නිර්මාණය කරන්න. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම සංස්කෘත භාෂාව කියන භාෂාව අපේ අම්මා කියන්නේ මාතෘභාෂාව मातृभाषा संस्कृत කියන संस्कृत කියන භාෂාව ඒ වගේම පාලි කියන භාෂාව මේ දෙකම අපේ තුමුකෝ යා තමයි සිංහල භාෂාවේ අම් තුර මේ අම්මට පුළුවන් නෙමේ දරුවෝ බිහි කරන්න ඒ වගේ එයාටත් පුළුවන් දරුවෝ බිහි කරන්න දැන් අපි संस्कृत दारू प्रीतम को योगे दारू में ही हुआ अपने तो हिंदी की भाषा आती है हिंदी की भाषा अपने तो सिंधी की भाषा आती है वांग की भाषा आती है सिंगल की भाषा आती है तो मैं अम्मा पदभू
हिंदी की भाषा सिंधी की भाषा वांग की भाषा सिंगल की भाषा तो मेवा अभी भाषा अध्ययन हमने मातृभाषा अरविटी दुहितृभाषा या दूर दुहितृभाषा दुहितृभाषा भाषा संस्कृत पाली भाषा देख अम्मन ए अम्मल दुवला हिंदी सिंधी वांग सिंहल गुजराती मराठी नेपाली मे वगे भाषा दुहित्र भाषा पीएगा मुनिम मे पाठन तेरूंगा मैं मे संकल्प तेरूंगा अपे हिंदू आदमी भाषा पाउल ये भाषा पाउले अम्मा मातृभाषा विद्यट अभी हनुमान संस्कृत पाल तरी अम्मा संस्कृत हरी पाल मे अम्मा दूर जनता भाषा दुहित्र भाषा ये हिंदी सिंधी वांग सिंह अत्र हिंदी मे भाषा हिंदी भाषा सिंधी वांग सिंह ये दूर तर मे अम्मा दूर मे अत्र मेक मुड़ी मत तेरूंगा होने अभी अर की भाषावे दुवगे भाषावे वाक्कोशे अतर्तेन
යම් ස්වභාවයන් සලකලා බලන්න යම් තත්ත්වයන් සලකලා බලන්න ඒ කියන්නේ සංස්කෘත හෝ පාලි භාෂාවේ වචනයකට වචනයක් එක්ක ද්විතුරු භාෂාව වූ සිංහල භාෂාවේ වචනයක් දක්වන්නේ කොයි වගේ සම්බන්ධතාවක්ද සලකලා බලලා ද්විතුරු භාෂාවේ වචන වර්ග තුනක් තියෙනවා කියලා අපි පිළිගන්නවා संस्कृत शास्त्रीय पदनम मूल भाषा एक पाली संस्कृत भाषा प्रधान भाषा एक तत्कीन इंग्लिशी दिमल पुर्तगीसी नांदी वगैरह भाषा में संकल्प व्यक्त कर भगवान बोलवा पुरुष मम कि आप संस्कृत राष्ट्रपत्रे दिनांक में पाली संस्कृत भाषा वाली इतिहास में राष्ट्र सकाशे जाने इन सारी मम में वगे पाली संस्कृत के भाषा देते मातृभाषा देते बट हंदुर दील सिंगल भाषा के दुहित भाषा यानी दुहित के रखते आप दानों में अम्मा के वचन आकर एक अम्मा के वचन के लिए संस्कृत है पाली है वचन सह दो के वचन आकर दिए ना संभाषा के सिंगल भाषा है वचन है और मातृभाषा के वचन है वे वाक्य से पड़ा संसद नहीं कर रहा बाला ये अनुभूता है अभी तीर नहीं करा रहे हम यहाँ सिद्धांत कर रहे हैं द्वित भाषाएं मैंने नहीं किया वाचन वाचन तुमने किया ना क्या तत्सम वाचन है तत्सम वाचन है तद्भव वाचन है तद्भव वाचन है निष्पाण वाचन निपाण वाचन है क्या ये ना बोलूँ एक इधर में मुकाबले तत्सम वाचन है कि ना किया लेकिन दें अभी तारुना के लिए में दें मातृभाषा वाचन है ना वाचन ලක්ෂණ දැන් ඔයගොල්ලන් දන්නවනේ මේ දැන් සමහර ළමයි ඉන්නවා මේ අපි දන්නවා මේ අපේ ඉගෙන ගන්න දඩුවක් තියෙනවා දැන් හදිස්සියේ දුරකටනක් එමුතුමත් දුන්නහම මම ඒ දුවක් නම් දුවට කතා කරනවා මම අපි හිතමු උත්පලා උත්පලා කියනවා අපඩ කින්සර් මේ දුවට දෙන්න ඒ කියන්නේ මේ කටහඬ සම්පූර්ණයෙන්ම මේ දුවගේ කටහඬමයි ඇහෙන්නේ එහෙනම් අම්මගේ හඬ එහෙම දුවට බෙහෙත්ලා सिंगल भाषा बुद्ध धर्म धर्म देश ධර්මානුගත ප්‍රබන්දය මේ වගේ තැන්වලදී අපිට නිතරම ධර්ම කියන වචන හම්බෙන්නේ නැහැ. එතකොට සංස්කෘත භාෂාවේ තියෙන මේ වචන අපි දන්න සිංහලෙත් තියෙනවා. සිංහල භාෂාවේ අපි පාවිච්චි කරනවා මේ වචන. ධර්ම කියන. එතකොට අම්මගේ තියෙන වචනයක් ඒ කියන්නේ මාතෘභාෂාවේ තියෙන වචනයක් අපි ඒ විදිහටම සිංහල භාෂාවේ දානවා. අම්මගේ ලක්ෂණය ඒ විදිහටම තිබුණ දුවට අපි ලේකෙන්දි කියනවා ඒක තත්සම වචනයක් කියලා. දැන් මේ ධර්ම කියන සංස්කෘත වචනය සිංහල ධර්ම කියලා කියනවා. එහෙනම් ඒ මොන වචනයක්ද? තත්සම. එහෙනම් ධර්ම කියන්නේ තත්සම වචනය. ඒ කියන්නේ මොකක්ද? එහෙනම් සරලව කිව්වොත් අම්මාගේ ලක්ෂණය දුවට එහෙම පිළිගියම කියන විදිහට හිතන්න ඕන. මගේ අම්මේ කටහඬ දුවට ඒ විදිහටම තියෙනවා. එන්නසක් නැහැ. දුර දුර ඉඳලා ඇහුනොත් අපි දන්නේ නැහැ කොහොමද කතා කරන්නේ. ඒ වගේ මාතෘභාෂාවේ තියෙන වචනයක් ඒ විදිහටම
ද්විතු භාෂාවෙත් තිබුණොත් අපි කියන ඒවා තත්සම වචන කියලා. දැන් ධර්ම සංස්කෘත වචනය සිංහලෙත් තියෙන ධර්ම කියලා. ඊළඟට පාලි තියෙන වචන උදක කියලා. අපි උදක කියන වචන පාවිච්චි කරන වතුර කියන අදහස. අපි තුන් මත වචනයක් තියෙනවා සංස්කෘත විශ්ව කියලා. දැන් අපි විශ්වවිද්‍යාලය කියලා පාවිච්චි කරන පාවිච්චි කරනවා. එහෙනම් විශ්ව කියන වචනේ සිංහලෙත් තියෙනවා. ඒ විදිහට මේ නායක තත්සම වචන. තොර මෙන්න මේක තමයි අපි කියන්නේ තත්සම වචන කියලා කියලා කියන්නේ මොනවාද? දැන් පැහැදිලි වෙනවා. මොකද්ද මාතෘභාෂාවේ දෙන වචනයක් අපි ඒ විදිහටම ද්විතු භාෂාවේ උදාගැනීම කියන එකයි එන් අදහස් වෙනවා. මම ඔබට පොංචි වචන ටිකක් ලියන්න මේක වඩා තවත් තේරුම් ගැනීම කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේක පැහැදිලි. සංස්කෘත වචන මේකේ ධර්ම කියන සංස්කෘත වචනය. ඒක සිංහල භාෂාවේ හේතුන් භාවිත කරනවා. එන එක තත්සම වචනය. සංස්කෘත වචනයක් කියනවා කර්ම කියන. ඒ වචනේ පාවිච්චි කරනවා කර්ම කියලා. ඒක එනවා තත්සම වචනය. විද්‍යා කියන වචනයක් තියෙනවා. අපි දන්නවා විද්‍යා කියන වචනයයි භාවිත කරනවා. විද්‍යා කියන්නේ තත්සම වචනය. වාර්ෂාති වචනයක් තියෙනවා. සංස්කෘත වචනය සිංහලෙත් තියෙනවා භාවිත කරනවා මේක තත්සම වචනය. එහෙනම් අපි ඔන්න තත්සම වචන කියන්නේ මොනවද? ඊළඟ කොටසට අපි යනවා තත් බහුවචනයක් කියන්නේ නම් මොකක්ද කියන කාරණාව පැහැදිලි කරගන්න. දැන් ඔබට තත්සම වචනයක් කියන්නේ මොකක්ද කියලා යම් අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. දැන් බලමු මේ තත් බහුවචනයක් කියන්නේ මොකක්ද? මේ වචන ඇතුළත තියෙන්නේ තත් සහ භව කියන වචන දෙක සංයුක්ත වෙලා තත් භව කියන එක. අපි මේකට කියනවා ගෝහස සංයුක්ත. ඒක ගෝහසීකරණය කියලා කියනවා. ඊට පස්සේ මෙතන ඒක තත් භව වලට පාන. උඩට දැන් අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ තත් භව වචන කියන්නේ මොනවද කියලා. වචන වචනාර්ථ සැලකුවොත් එහෙනම් වචනේ අර්ථය විදිහට ගත්තොත් මේකෙන් තත් කියන්නේ ඒන් කියන එකයි භව කියන්නේ විඳගත් කියන එකයි ඒන් බිඳුණු කියන එකයි. ඕක එහෙම කියනකොට අපි සරලව තව තේරුම් ගන්න උත්සාහ කරමු. මේ ඒන් කියලා කියන්නේ තත් සම වචනයක් කියන එකයි. බිඳුණු කියන්නේ ඒක දිහා බලලා හදාගත්ත කියන එක. අපි මෙහෙම හිතමු. දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ අම්මා කටහඬ දුවට ඒ විදිහටම පිළිබඳ තියෙනවා. එතන ඒක අපි කියන්නේ අම්මගේ ලක්ෂණ ඒ විදිහටම තියෙනවා කියන එක. හැබැයි සමහර ලාවට දැන් අ කියන්නේ අපි හිතුව අම්මගේ කටහඬ ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඒ ලක්ෂණය සමානව තිබීමක් අපි හිතමු. දැන් අම්මා ළඟ තියෙන ලක්ෂණ අපි හිතමු අම්මට අම්ම සමහර අම්මලෙම උඹට වචනයක් කතා කරනකොට වචන දෙකක් විතර කතා කරන හිනා. හිනා ඒ ලක්ෂණය දැන් දුවටත් ඒ ලක්ෂණ එහෙම තියෙන එක තත්සම ලක්ෂණයක් නේ. අපි එහෙම කියමු අපි අම්මාට වචන දෙකක් කියනකොට හිනහ යනවා. එහෙම තියෙන එක දුවටත් ඒ ලක්ෂණය තියෙන හැබැයි අම්මා වචන දෙකක් කවුරුද කියනකොට තමයි අපි හිනහක් කියන්නේ. දැන් දුවට වචන හතරක් විතර කියනකොට නම් හිනහක් කියන්නේ. ඒක ටිකක් වෙනස්. හැබැයි ලක්ෂණය තියෙනවා. අන්න ඒවා එකක් මේක නිකන්. ඉතින් අපි එහෙම සම්මත කිව්වොත් එහෙම හිතමු.
धर्म की वह हम सह दाम न तं दाम की वह हम ये अर्थ में इन सब दाम करने वाले नहीं आप देख इसी में सब नहीं धर्म की वह ते का ही दाम की वह ते का तो मैं अगर पेन हुआ यम शब्द के साथ सिद्ध विलाते शब्द के साथ तो मित्र के महाप्राण अक्षरे बट पेन हम मित्र नहीं है के तो मित्र अलग तो के अक्षरे नहीं विलाते विलाती है तो अब मैं अपने पेन යම් ශබ්ද වෙනසක් සිද්ධ වෙලා තියෙනවා අර්ථ වෙනසක් වෙලා තියෙනවා එතකොට තද්ද වචනයක් කියන්නේ නම් මේ තත්ස වචනයක් දිහා බලාගෙන ඒ අර්ථෙම තියෙන වචනය තමන්ගේ දෙහිතු භාෂාවවත් සිංහල භාෂාවේ හදාගන්න එකටයි එතකොට මොකද වෙලා තියෙන්නේ අර්ථ වෙනස් වෙන්නේ ශබ්ද වෙනසක් වෙනවා මේ වෙන්නේ පිළිගත් ශබ්ද රීති පද්ධතියකට අනුව නැතුව අපිට කැමති කැමති දෙයක් කරන්න බෑ लक्षण शब्दी නමුත් මෙතනදී අපි පැහැදිලිව දක්වන්න ලැබෙන්නේ කියන එකකට ගත්තම හේසි විද්‍යාව කියන්නේ කොන්න විදුවවට පත් වෙලා කියන යන්සන කියලා දෙන මේකේ තත්ත්වයක මේකේ තත්ත්වයයි හැබැයි මේක සමවචනේ මේක තත්ත්වම වචනේ විදියට අපි හඳුන්වන්නේ අපි ගත්තොත් එහෙම වර්ෂා කියලා වර්ෂා මේක වැසි බවට පත් වර්ෂා වැසි එතන බලන්න මේ මූර්ධස කාර්ය නැතිලා කියලා දෙනවා ඒක වෙනකොට දන්ත සෑමලා කියනවා මේ වර්ගයේ රයන ලොප්පෙලා තියෙනවා රයන නැතිනේ එතන කාර්යුත් තියලා තියෙනවා එනම් මේක කබ්බ වචනයක් වර්ෂාත්මක සිවත් අර්ථ වෙනසක් වෙන්නම නේ එහෙමකක් නැහැ එහෙනම් මේ තත්ත්ව වචන අර්ථය වෙනසක් කියන්නේ හැබැයි ශබ්ද මේ වෙනසක් සිද්ධ වෙනවා පිළිගත්තු ශබ්ද රීතිපත්ති මෙතන මේ ප්‍රථම ජයන කියන අක්ෂරය ජම් කියලා ගත්තොත් දම වවට පත් වෙනවා ජ කියන අක්ෂරය දයාව වඩ පත් වෙන එක තමයි ස්වභාවය. මේ අල්මයන් සහ මුයන් එකතු වෙලා තමයි මේ කබ්බවකට මේ සංයක සම්බන්ධ නිර්මාණ කරලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම තව ගත්තොත් ඡයන කියන අක්ෂරය ගත්තොත් චන්දන කියලා. ඒක සඳුන් බවට පත් වෙනවා. ඒක සඳුන් වෙලා තියෙනවා. මෙන්න මේ කියන ඡ කියන අක්ෂරය. ඔයාලා පේනවා නේද? සයන වල පත් වෙලා තියෙනවා. ඡ ස වෙලා ඊළඟට මේ දෙන්න එකතු වෙලා සම්මිතියක තියෙනවා වචනාන්තය හැමදාම තියෙනවා. ඒක මෙන්න මේ වගේ අර මාතෘ භාෂාවල් තියෙන වචන. සංස්කෘත වචනයක්, හරි පාලි වචනයක් හරි කියයි බලාගෙන ඒ අර්ථෙම තියෙන වචනය යම් ශබ්ද වෙනස් වීම දක්වන හදාගත්තාම ඒවට අපි කියනවා තත් භව වචන කියලා. තරලෝදි ඔත්තේ මම විහිළුවට විනෝදෙට කියන කතාවක් තමයි අම්මට හොඳටම හිනහයනවා දුවට හොඳටමත් හිනහයනවා එනවා ඒක තත්සම ලක්ෂණය. අම්මා හැම වෙලෙම හිනහ වෙනවා දුව ඉඳලා හිටලා හිනහ වෙනවා ඒ ලක්ෂණය තියෙනවා right ඒක තත්බව ලක්ෂණය. එහෙනම් හොඳටම හැම වෙලෙම හිනහ වෙනවා දුවත් හැම වෙලෙම හොඳටම හිනහ වෙනවා නේද සමාන ලක්ෂණය මේක තත්සම වචනයේ ලක්ෂණය. යම් කිසි වෙනසක් වෙලා නම් ලක්ෂණේ යම් තාක්ෂණික සංස්කරණයක් වෙලා නම් ශබ්ද සංස්කරණයක් වෙලා නම්
අර්ථ වෙනසක් වෙලා නැත්තම් ඒවා තත් භවයි. මේ අර්ථ වෙනසක් වෙලා නැහැ. එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පන්න වචන කියලා මේ අපි භාෂාවකින් තව වචන වර්ගයක් තියෙනවා. අපි එහෙනම් ඒ කොටස ගැන කතා කරමු. තමයි සූදානම් වන්නේ මේ කොටසින් දැන් පසු නිෂ්පන්න වචන කියන මොනවද කියලා අපි එහෙනම් බලමු. හොඳයි දැන් අපි මේ ඉුවේ තත් බව වචන ගැන සලාම් ගන්න සම වචන ගැන කතා කළා ඊළඟට තත් බව වචන ගැන කතා කළා ඊට අපි කතා කරන්න යන්නේ නිස්පන්න වචන කියන වචන ගැන නිස්පන්න නිස්පන්න සමහර වියත්තු මේකට තව වචන දෙකක් තියෙනවා ඒ තමයි දේස් සීය පැතල සමහර කියන්නේ දේ සජ කියන දවල් ඉස්ලාම මීට පෙර කතා කරපු උදාහරණ පැහැදිලි කරන්න පුළුවන් අපි මම කර අම්මා හැමලේ මිනහන දුවත් හැමලේ මිනහන තත් සම ලක්ෂණ එන අම්මගේ තියෙන වචනයක් දුවලා ගන්න තියෙනවා ඒ කියන්නේ සංස්කෘතව පාලි වචනයක් සිංහල භාෂාවේ තේදින එදා ගන්න එන තත් සම එතන අම්මා හැමලේ මිනහන දුවලා දුව ඉන්න හැටින් ආවා වෙන එක තත් බව ලක්ෂණයක් ධර්ම දව ඒ කියන්නේ වචනේ අර්ථය මොන තියෙනවා ශබ්ද වෙනසක් කළා අම්ම හැමලේ මිනහන දුව පොඩක් දිනා වෙන්නේ නැත්තම් ඒ අම්මා ළඟ තියෙන ලක්ෂණයක් නෙමෙයි අන්න ඒ වගේ අර මාතෘභාෂාවක නැත්තම් පාලි හරි සංස්කෘත හරි භාෂාවකට කිසිම සම්බන්ධයක් නැති වචනක් සිංහල භාෂාවේ තියෙනවා දැන් එහෙම වචනයක් තමයි මෙන්න මේ කියන වචනය කපුල කියන මේ කපුල කියලා කියන වචනය කිසිම සම්බන්ධයක් නැහැ මාතෘභාෂාවට ඒ කියන්නේ සංස්කෘත භාෂාවට පාලි භාෂාවට මේ වචන නැහැ එහෙනම් මේක තියෙන්නේ සිංහල භාෂාව විතරයි එහෙනම් මේවට අපි කියනවා නිස්පන්න වචන කියලා දේශීය වචන කියලා කියනවා සමහර කියන්නේ දේශජ වචන කියලා දේශජ කියන්නේ දේශෙම උපත් මේ රටේම ඉපදිච්ච දැන් මෙහි මේ නිස්පන්න වචන කොහොමද ඇති වුනේ කියලා එම භාෂාවක වගේ එහෙම කියනවා මේ පිළිබඳව විහත්තු හිතන භාෂාත්මය හිතන එක ක්‍රම තියෙනවා ඒ අය අදහස් ඉදපත් කළ තියෙනවා එකක් තමයි දැන් ඔබ දන්නවනේ අපි විජේ කුමාරයා ඇතුළු පිරිස විසින් සාමූහික ආර්ය සංක්‍රමණය නම් පරිසිද්ධ වෙනවා වුන් ආරා තමයි අපේ භාෂාව සිංහල භාෂාව හැදෙන්නේ වුන් කතා කරන මුල් භාෂාව ප්‍රාකෘත කියලා තමයි කියන්නේ ප්‍රාකෘත භාෂාව මෙහාට අරන් ගවිලා ඒක අපිට ඕන විදිහට හටස් වෙලා අද අපි මේ කතා කරන නූතන සිංහල දක්වා සංවර්ධන වාර්තා පිළිගන්නේ. ඒතර ඊට පෙර අපි දන්නවා අපේ රටේ වාසය කළා කලේ නැද්ද මිනිස්සු වාසය කළා යක්ෂ නාග දේව රාක්ෂස ආදී එහෙම අපි දන්න එකේ ගෝත්‍රය. යක්ෂ නාග වගේ ගෝත්‍රිකු හිටියා කියලා කියනවා. ගෝත්‍ර වල මිනිස්සු. ඒ මේ රටේ මුල්පදිංචි කරුවෝ ඒ අය. මෙහෙම බලන් ගියාම අපි සමහර අපි දැන් අනුංග රටක් තමයි මේ ඇත්තටම මේ යටත් කරගෙන ඉඳලා තියෙන්නේ අනුංග රට මේ අපි සිංහලයි කියලා දැන් කතා කරන අපේ රටේ කියන එකත් ඇත්තටම මෙහෙම වෙනුත් එම් අපි සංජය දේශිකයෝ ඉඳලා තියෙනවා ඒතොර ඒ අය කතා කරන්න ඇති මොකද හැබැයි දැන් ආර සංක්‍රමණයන් ප්‍රබල වෙනකොට අර බලවත් සංස්කෘතිය විසින් දුබල සංස්කෘතිය යටපත් වීම සාමාන්‍ය ස්වභාවයක් එතකොට ඒවනම් ප්‍රාකෘත භාෂාව අරනාව ඒ ප්‍රාකෘත භාෂාව ව්‍යාප්ත වෙනකොට අර මේ තිබුණු භාෂාව ඒ අය කතා කරන භාෂාව නැති වෙලා ගියා. හැබැයි සමහර විට ඒ අය කතා කරපු වචන වෙන්නේ ඇති ඔය ඔළුව බඩ කට බුරිය වගේ ඔය කතා කරන පරිදි අංගපසම් ගැන කියන වචන විශේෂයෙන්ම නරබයි කියන ක්‍රියාවලිය කතා කරන වචනය. ඒක මේවා මේ අපේ ඒ අය කතා කරනවා වෙන්නේ නැති කියලා සමහර උපකල්පනය කරනවා. ඉතින් ඒ වගේම සමහර වචනයක් නිස්පන්න වචනයක්ද නැද්ද කියන එක පිළිබඳව හොයන එක ඉතාම බරපතල කාරණාවක් ඒක. අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. භාෂා පිළිබඳව හොඳට දැනන අය තමයි ඒක කරන්නේ. නමුත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි නිස්පන්න වචනය කියලා කියන අර මාතෘභාෂාවට කිසිම සම්බන්ධයක් නැති මේ රටේ තියෙන මේ භාෂාවේ සිංහල භාෂාව විතරක්ම
ආවේනික වචන කියන එක නිස්පන්න වචන කියලා කියන්නේ. ඕක තමයි සරලව අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි පාඩම පොඩ්ඩක් අකුල්ලා ඔබට කිව්වොත් එහෙම අපේ මේ සමස්ත පාඩමේ අද කතා කරන කාරණා ටික මුලින්ම අපි කතා කරන්නේ මොකක්ද? ඒ තමයි මාතෘභාෂා සංකල්ප. මාතෘභාෂාව කියන එකක් තියෙනවා කියලා මම කියනවා. ඔබට අපිට තියෙනවා වගේ පවුලක් භාෂා පවුල් කියනවා. ඒතොර ඉන්දු ආර්ය කියන භාෂා පවුලක් තියෙනවා. ඉන්දු ආර්ය කියන භාෂා පවුලේ සංස්කෘත සහ පාලි කියන භාෂා මූලික භාෂා කියලා පිළිගන්නවා. ඒකට මාතෘභාෂා කියලා කියනවා. ඒතොර මේ මාතෘභාෂා දෙහිතෘ භාෂා කියනවා. දෙහිතෘ භාෂාවක් තමයි मातृभाषा ඒ අර්ථය වෙනස් කරන්න නැතුව ශබ්ද පමණක් වෙනස් කරලා භාවිත කරනවා අපි කියන්නේ මේ තද්භාවචන කියලා. ඒ වගේම සිංහල භාෂාවට විතර ආවේනික ඒ භාෂාව විතරක් අයිති වෙනවට අපි කියවා නිස්පන්න වචන කියලා. ඔක තමයි අපිට කතා කරන්න පුළුවන් කාරණාව. අපිට පුළුවන් ඊළඟ දවසේ ඊට පස්සේ තත්සව වචනයක් කොහොමද හොයාගන්නේ? තද්භව වචනයක් කොහොමද අපි හොයාගන්නේ? ඒ වගේම අනුරූපද සංයෝග කියන්නේ මොකක්ද කියන කාරණාව සම්ලෝ පැහැදිලි කරගන්න. එනමුකට අපි සූදානම් වෙනවා අද මේ පාඩමේ සමුගෙන යන්න. ඔබ සිල් දනාටම ස්තුතියි. ඔබ අපේ වැඩසටහන නරඹන්න අපේ පාඩම අඩුපාඩු වෙන අපිට කියන්න. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය ශ්‍රී ලංකා LA YouTube නාලිකාව නරඹන්න. නරඹලා ඒ ගුණදොස් ඔබට කියන්න කියන එක අපිට ගොඩක් වටිනවා. අපි දන්නවා ශ්‍රී ලංකා LA YouTube නාලිකාව මේ නාලිකාව ගොඩක් කාලයක් ලංකාවේ LA ක්‍රීඩාව හා කියලා වෙදකම් පිළිබඳව ගැන කතා කරනවා. ඒ හා සම්බන්ධව තමයි කතා කරන්නේ අපි. එහෙන් යම්කිසි සිංහල භාෂාව සම්බන්ධ අධ්‍යාපන කාරණා සම්බන්ධ යම් දේවල් කතා කරන්න සූදානම් වෙන ඉදිරියේදී ව්‍යාකරණ කාරණා විතරක් නෙමෙයි සිංහල භාෂාවේ රසවත්කම් ඒ පිළිබඳව දැනන කියන අපිට තර දැනන කියන අයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම සාහිත්‍යයේ තියෙන රසවින්දනයේ සාහිත්‍යයේ හරය ගැඹුරක් යාගෙන අපි උත්සාහ කරනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. අපි දන්නවා අත්තරා තියෙන මේ කොරෝනා වසංගතයත් එක්ක දුරස්ථ අධ්‍යාපනයේ දුරස්ථ අධ්‍යාපනයට යන්න වෙලා තියෙනවා. විතරක් නෙවෙයි මම දැක්කා YouTube නාලිකාව සමහර සංකල්පවල තියෙන දුබලතාවන් උඩත් අපි දකිනවා දරුවන්ට සමහර දැනුම පිළිබඳව ගැටලු තියෙනවා කියලා අපි තේරෙනවා. ඒත් අපිට පුළුවන් ප්‍රමාණයට අපි දන්නා විදිහට යමක් ඔබත් එක්ක බෙදා හදා ගන්නයි අපි සූදානම්. එහෙනම් අපි ගිහින් එන්න ආයුබෝවන්.